வணக்கம் புள்ளி. வணக்கம் ஆசிரியர். ஒன்று புத்தே, வெனத வகையும் அதா டீச்சவில்ல இன்னவா அலுத் தெமல பாடமாக கரகின புத்தால நித்தரம கருண செல்லமாக் மத்தக்காயது அர டீச்சேக்க கரான்னே. Touch your head, touch your eyes, touch your ears, touch your hand. கிவுகம் ஒயாலா எக்கேக்கேவா அல்லல பெண்ணனவா நிவரத்தி வெல்லுவோ தினும் நேது. හැබැයි මේ සෙල්ලම දෙමළ භාෂාවෙන් කරන්න පුළුවන් වෙයිද? අනේ ටීචර්, අපි දෙමළෙන් දන්නේ නැහනේ. ආ, ඒක තමයි. ඔන්න සෙල්ලම කරන්න තවත් අලුත් විදියක් මං අද පුතාලට කියලා දෙනවා. එහෙනම් අද අපි ඉගෙන ගන්නවා ශරීරයේ අවයව දෙමළ භාෂාවෙන්. එහෙනම් හොඳින් මාත් එක්ක අහගෙන ඉන්න ඕනේ. පාඩම අවසානයේ අපි සෙල්ලම කරනවා. පළමු කවුද දිනන්නේ කියලා. ශරීරයේ අවයව. පුතේ මේ පාඩමේදී අපි ශරීරයේ අවයව පහක් ඉගෙන ගන්නවා. හිස, මුහුණ, බඩ, අත සහ කකුල. හිසට කියන්නේ පුතේ තලෙයි. හිස තලෙයි කියන්න බලන්න ඔයාලා. හිස තලෙයි. හිස තලෙයි. හරියටම හරි. හිස තලෙයි. ඊළඟට අත. අතට අපි කියන්නේ පුතේ කයි. අත කයි. කොම්බු දෙකක් තියෙන්නේ. කියවෙන්නේ කයි. අත කයි. අත කයි. හරියටම හරි. ඊළඟට තියෙන්නේ මොකද්ද? කකුල නේද? කකුලට කියනවා පුතේ කාල්. කකුල කාල්. කකුල කාල්. කකුල කාල්. ඊළඟට තියෙන්නේ බඩ. බඩට අපි කියනවා වෛරු. බඩ වෛරු කියන්න බලන්න. බඩ වෛරු. බඩ වෛරු. හරි. බඩට කියන්නේ වෛරු. ඊළඟට ඔයාලගේ ලස්සන මුහුණ. මුහුණට කියන්නේ මුහම්. මුහුණ මුහම්. මුහුණ මුහම්. ඔව් හරියටම හරි. මුහුණ මුහම්. මුහුණ මුහම්. එහෙනම් දැන් අපි වචන පහම ඉගෙන ගත්තා. හිසට කියනවා තලෙයි. අත කයි. කකුල කාල්. බඩ වෛරු. මුහුණ මුහම්. අපි එහෙනම් දැන් සෙල්ලම කරමු. දෙමළ භාෂාවෙන් කියන්නේ මොකද්ද කියලා පුතාලා මට පෙන්වන්න ඕනේ. බලමු හැමෝම හරියට කරනවද කියලා. කයි. වෙරි ගුඩ්. කයි කියන්නේ අත. හොඳයිනේ. ඊළඟට පුතේ කාල්. කාල් කියන්නේ මොකද්ද? කකුල. හරියටම හරි. දැන් අල්ලන්න තලෙයි. හරි. තලෙයි කියන්නේ හිස. කෝ බලන්න ඊළඟට වෛරු. හරියටම හරි. වෛරු කියන්නේ බඩ. ඔන්න එහෙනම් වචන පා හොඳට කටපාඩම් කරගෙන ඊළඟ දවසෙත් එන්න අපි සෙල්ලම කරමු. අනේ හරි ෂෝක් ටීචර්. අපි පාඩම් කරන් එන්න. ආ, එහෙනම් පුතාලා හැමෝමත් වචන පහම හොඳින් පාඩම් කරන්න. ආයුබෝවන්.